සුබ දවසක් ඔයාලා හැම දෙනාටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මම ඔයාලට රෙසිපි එකක් අරගෙන ආවා. චිකන් එක වෙජිටබල් දාලා උයන කරි එක කොහොමද හදාගන්නේ කියලා. අතරම මේ කරි එක ගොඩක් රසයි. අපි දැන් බලමු මේකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. චිකන් මම අරන් තියෙනවා. කැරට් තියෙනවා, බෝංචි, අලගෙඩියක් මම අරගෙන තියෙනවා. ලුණු, සුදු ලුණු, කරපිංචා රම්පේ, මාළු මිරිස් අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඇතලියක් රත් වෙන්න තියලා තෙල් දාලා අපි තෙල් ටික රත් වෙනකොට චිකන් එකතු කරගන්නවා. චිකන් එකතු කරගෙන චිකන් ටික හොඳින් තෙලේ තඹ ගන්නවා. චිකන් ටික හොඳින් තැඹුණාට පස්සේ අපි අල ටිකයි, කැරට් ටිකයි, සුදු ලුණු, කරපිංචා රම්පේ ටිකයි හොඳින් එකතු කරගෙන කවලම් කරගන්න ඕනේ. කවලම් කරගෙන අපේ දැන් කුළුබඩු ටික එකතු කරගමු. මම මිරිස් එකතු කරගන්නවා, 3-5 එකතු කරගන්නවා, කහපුඩු ටිකක් එකතු කරගන්නවා, රසාණු ලුණු එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳින් කවලම් කරගමු. දැන් මේ එළවලු ටික හොඳින් තෙලේ තැම්බෙන්න තියමු. අල ටික තැම්බුණාට පස්සේ අපේ බෝංචි ටිකයි මාළු මිරිස් ටික එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ ගින්දර අඩු කරලා මේ වෙලාවේ මම වතුර එකතු කරගන්නවා. වතුර වෙනුවට ඔයාලට පුළුවන් මිටිකිරි උණත් එකතු කරගන්න. ඇත්තටම ගොඩක් බිසී දවස්වලදී මේ කරි එක විතරක් හදාගෙන බත් එක කන්න පුළුවන්. ඒ තරම්ම රසයි මේ කරි එක. වෙන මොකුත්ම ඕන කරන්නේ නැහැ. මම මේ වෙලාවේදී ගම්බිරිස් එකතු කරගන්නවා. මේ කරි එක බත් මුලටත් හරිම රසයි. ඔයාලා ට්‍රයි කරලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් කරන් මම ඔයාලා ළඟට ඉක්මනට මෙන්නම්. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.